Hello, welcome back to Ozzie Diaries YouTube channel. ඉතින් අද ඔයාලා මාත් එක්ක beef curry එකක් හදන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි pan එක රත් කරගෙන ඒකට oil ටිකක් දාලා මම මුලින්ම garlic එකතු කරගන්නවා. ඊට පස්සේ කුරුඳු පොතු කෑල්ලක්, ගොරක කෑල්ලක්, හෙන්සල් සහ කරාමු නැටි දෙකක්. ඉතින් මේ ටික ටිකක් temperaදු වෙනකන් ඔයාලා මේ වෙනකන් අපිව subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් subscribe button එක click කරන්න. තවත් ලස්සන වීඩියෝ අපිත් එක්ක බලන්න එකතු වෙන්න. ඉතින් ඊළඟ ingredient එක විදියට මම ginger එකතු කරගන්නවා. ඒකත් ඉතින් අර විදිහටම ටිකක් තෙලේ බැදෙන්න ඇරලා මම ඊළඟට එකතු කරගන්නවා ලූණු ටිකක්. මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් තෙලේ බැදෙන්න ආරිමු. හරි දැන් ඉතින් බලන්නකෝ පාටත් හරිම ලස්සනයි සුවඳත් ඒ වගේමයි දැන් ඉතින් අපි ස්පයිසස් ටික එකතු කරගමු ඔයාලගේ සැර කන ප්‍රමාණයට එකතු කරගන්න ඉතින් මම මෙතන හදන්නේ බීෆ් කිලෝ එකක් හින්දා මම මෙතන මිරිස් කුඩු හැඳි තුනක් විතර එකතු කරගන්නවා ග්‍රෑම් 500ක් වගේ හදනවා නම් හැඳි දෙකක් එකතු කරගත්තත් ඇති වෙයි ඊට පස්සේ මම කහ හැඳි භාගයක් දානවා ඊට පස්සේ මම කරි පවුඩර් බැඳි හැන්දකුත් එකතු කරගන්නවා මේ ස්පයිසස් උයි tempura දුවයි හොඳට mix කරලා තෙලේ ටිකක් බැදෙන්න ආරිමු රතු පාට මිරිස්සල පාට දැන් දුඹුරු පැහැයට හැරිලා තියෙනවා ඔයාලට පේනවනේ. ඉතින් මේ වෙලාවට අපි මස් ටික එකතු කරගන්නවා. බීෆ් ඔක්කම එකතු කරගෙන ඉවර වෙලා හොඳට mix කරගන්න ඕන. මෙතනදී අපි ලුණු චූට්ටක් විතර එකතු කරගමු නේද? හරි ඊළඟට අද මම ඔයාලට දාන්නේ කර්ඩ් මොකද අද මම පොල් කිරි දාන්නේ නැතුව කර්ඩ් වලින් තමයි බීෆ් එක හදන්න හදන්නේ හදලා ඉවර වෙලා බලන්නකෝ රස කොහොමද කියලා දැන් අපි වතුර කෝප්පෙකුත් එකතු කරගන්නවා ගොඩාක් වතුර එකතු කරගන්න යන්නත් එපා මොකද මස් තැම්බෙද්දි ඒකෙත් වතුර උනනවනේ දැන් ඉතින් පියනකින් අපේ භාජනයේ වහගෙන විනාඩි 15ක් විතර අපි හොඳට මේ මස් එක උයාගමු. මධ්‍යම ප්‍රමාණයක දැල්ලකින් ගින්දර තියාගෙන මෙන්න මේ විදිහට උයා ගන්නකෝ. බලන්නකෝ තෙල් පෑදිලා ඇවිත් තියෙන හැටි. දැන් ඉතින් රස බලන්න. රස බලලා ඉවර වෙලා ලුණු මදි නම් ලුණු ටිකක් එකතු කරගන්න. මම දැන් ගොරක කෑල්ල අයින් කරගන්නවා. මොකද කර්ඩ් වල තියෙන ඇඹුල් ගතියයි ගොරකවල ඇඹුල් ගතියයි නිසා මස් එකේ ඇඹුල් ගතිය වැඩි වෙන්න පුළුවන්. අපි දැන් තව විනාඩි 15ක් විතර මේක හොඳට වහලා උයාගමු. විනාඩි 10කින් විතර පස්සේ මම මේකට සෙලරි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට කොත්තමල්ලි කොළ ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. අපි මේ විදිහට බීෆ් වලින් කරි හදද්දී බීෆ් වල තියෙන තෙල් අයින් වෙන්නේ නැහැනේ. ඉතින් එතකොට අපේ ඇඟේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් සෙලරි කියන්නේ කොලෙස්ටරෝල් අඩු කරන ඉතා හොඳ එළවලුවක්නේ. ඉතින් සෙලරි එකතු කිරීමෙන් මේ ආහාරයේ හෙල්දි බව ටිකක් වැඩි කරගන්න පුළුවන්. දැන් ඉතින් ready to serve. රස බලන්නකෝ. එහෙමනම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්